ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත එහෙම කියලා අපි අහලා තියෙන පැරණි කියමනක් තියෙනවා ඒ කියමන ගොඩාක් වෙලාවට අපිට සත්‍ය විදිහට දකින්න පුළුවන් ඒකට හේතුව තමයි එදිනදා ජීවිතයේදී විවිධ රැකියාවන්හි දක්ෂ පුද්ගලයන් ඕනෑතරම් මුණ ගැහෙන එක හැබැයි සමහර මිනිස්සු ඉන්නවා ඔවුන් මේ කියමන බොරු බවට ඔප්පු කරපු අය ඒ අය එක දෙයකට නෙමෙයි දේවල් කිහිපයකට දක්ෂ අයයි ක්‍රීඩාව තුලත් මේ වගේ දක්ෂ චරිත අපිට හඳුනා ගන්න පුළුවන් එතින් ක්‍රිකට් ක්‍රීඩාව තුල එක දෙයකට නෙමෙයි දේවල් කිහිපයකට දක්ෂ අය ඉන්නවා අන්න ඒ නිසා අපි අද හිතුවා ක්‍රිකට් විතරක් නෙමෙයි අධ්‍යාපනයේ දක්ෂතා දක්වපු ක්‍රීඩකයන් දස දෙනෙකු ගැන කතා කරන්න සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන කෙනෙක් දන්නවා ක්‍රීඩාව සහ අධ්‍යාපනය කියන පැති දෙකම සමබරව කරගෙන යන එක කොතරම් අමාරුද කියලා හැබැයි මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දස දෙනා නම් ඒක හරිම විදිහට කළා फोन लैपटॉप कैमरा වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ හදන්න රෙපියා ෂොප් ගානෙ ගිහින් ඇති වෙලාද කැඩුණු ඕනි ඉලෙක්ට්‍රොනික උපකරණයක් හදන්න වගේම ඕනි උපකරණයක් පහසුවෙන් ගලවන්න පුළුවන් මේ සුපිරි ටූල් 115ක සෙට් එක දැන් රුපියල් 3700ක් පමණයි වටිනා ටූල් බොක්ස් එකකුත් නොමිලේ ගෙදර දොරේ පාවිච්චියට වගේම ඔයාගේ බිස්නස් එකේ වැඩවලටත් මේක හරිම ප්‍රයෝජනවත් shopisilon.lk අපගේ වෙබ් අඩවිය හරහා හෝ 076 59 59 876 අංකයට මැසේජ් එකක් දාලා ගෙදරටම ගෙන්වා ගන්න අංක 10 8 cover एट कवन किया ने दिदास एकुला वर्षे इंडिया संचार रेडी ऑस्ट्रेलिया वेनुएं टेस्ट वरम दिनागत पितिकारुएक मूल पहले पितिकारुएक विधियाँ कवन ताक्षुताव देख कुआ अहुगे जात्यांतर क्रिकेट दिव्यना टेस्ट तरंग दाह अटकटा सीमा उना मेम टेस्ट तरंग दाह अट तुलदी अहु लाभागत लाखुनु संख्याव लाखुनु एक दहास एका मेकट शतकीय सह अर्धशतक तुनक ऐतुलत विनवा एडी कवन किला किया ने वाणिज्य अंशे उपाधिधारिये एवितरक ने में ව්‍යාපාර අධ්‍යනීය සම්බන්ධයෙන්ුත් ඔහුට මාස්ටර් උපාධියක් තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්කම ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නත් ඔහු සමත් වෙලා තියෙනවා. මේට අමතරව පළමු පෙළ ලකුණු 10000කට අධික සංඛ්‍යාවක් කවන්ගේ නම ඉදිරියෙන් සටහන් වෙලා තියෙනවා. ඔහු වර්තමානීය වන විට සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා ඉන්නවා. අංක 9 රවිචන්ද්‍රන් අශ්වී රවිචන්ද්‍රන් අශ්වින්ගේ ක්‍රිකට් දිවිය ගැන මම ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහෙනි. ඉන්දියාව වෙනුවෙන් දැන් දශකයකටත් අධික කාලයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩා කරන ඔහු ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 500 ඉක්මවා ලබාගත් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කරපු කෙනෙක්. රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දියා ක්‍රිකට් පිටිය තුලත් මොළය පාවිච්චි කරන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. එහෙම වෙන්න ඔහුගේ අධ්‍යාපනය ගොඩාක් උදව් වෙලා තියෙනවා. අශ්වින් විසින් श्री शिवा सुब्रमणिया नाद इंजीनियर विद्यालय तरुतुरु ताक्षणे पिलिबंदव उपाध्याक संपूर्ण कला वृत्तीय क्रिकेट क्रीडकेक वेन्न कालीन रविचंद्रन अश्विन तरुतुरु ताक्षणे पैत्तेन रैकियावक करपु बव गोडाक देनेक नोदन्न करुणाक अंक 9 जेफ लव्सन जेफ लव्सन कियन्ने हिटपु ऑस्ट्रेलियानु वेगपंदु यवन्ने ओहु 80 दशके ऑस्ट्रेलियानु जातिक कंडायम नियोजनीय कला जेफ लव्सन क्रिकेट क्रीडावट पिविसेन्न प्रथमे හොඳින් අධ්‍යාපනය හදාරලා තිනවා. ඔහු විසින් නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ දෘෂ්ටි විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කළා. ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට මුල් තැන දෙන්න කටයුතු කරපු ජෙෆ් මේ අංශයෙන් රැකියාවක නම් නිරත වෙන්නේ නැහැ. ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ටෙස්ට් තරඟ 46කදී කඩුලු 180ක් සහ එක්දින තරඟ 79කදී කඩුලු 88ක් දවා ගන්න ඔහු සමත් වෙලා තියෙනවා. අංක 7 රමීස් රාජා රමීස් රාජා කියන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂක අපිට නම් බොහෝම හුරු පුරුදු නමක්. පාකිස්තානයේ වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරලා ඔහු දැන් විස්තර විචාරකයෙකු විදිහට තමයි කටයුතු කරන්නේ. පාකිස්තානයේ වෙනුවෙන් වසර 13ක් ඔහු පිතිකරුවෙකු විදිහට කටයුතු කළා. රමීස් රාජා විසින් පංජාබ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව උපාධියක් සම්පූර්ණ කළා. හැබැයි ඔහුට ව්‍යාපාර පරිපාලනය පැත්තකට දාලා අන්තිමට තමන්ගේ රටේ ජාතික කණ්ඩායම මෙහෙවන්නත් සිද්ධ වුණා. ටෙස්ට් තරඟ 57ක් සහ එක් දින තරඟ 198ක් ක්‍රීඩා කරපු රමීස් 1992 ක්‍රිකට් ලෝක කුසලානීය දිනපු පාකිස්තාන කණ්ඩායමත් නියෝජනය කළා. අංක 6 මයිකල් ඇතර්ටන්. මයිකල් ඇතර්ටන් ක්‍රිකට් ක්‍රීඩා ක්‍රමින් අධ්‍යාපනය කරපු කෙනෙක්. ඔහුට එක් අවස්ථාවක ක්‍රිකට්ද අධ්‍යාපනයේද කියන දෙකෙන් එකක් තෝරා ගන්න සිද්ධ වෙන්න තරම්ම වැඩ කටයුතු බහුල වෙනවා. නමුත් මයිකල් ක්‍රිකට් එක්කම ආධ්‍යාපනීය ගොඩනගා ගන්න තීරණයක් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මයිකල් ඉතිහාසය පිළිබඳව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කළා.
එංගලන්තයේ වෙනුවෙන් එක් දින තරඟ 54ක් සහ ටෙස්ට් තරඟ 115ක් පිතිකරුවෙකු විදිහට ක්‍රීඩා කරමින් තමයි ඔහු තමන්ගේ ක්‍රිකට් දිවිය අවසන් කළේ. එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ බොහොම වැදගත් නමක් තියෙන මයිකල් ඇතටන් මේ වෙනකොට ක්‍රිකට් විස්තර විචාරකයෙකු විදිහට කටයුතු කරනවා. අංක 5 සයිඩ් අන්ව පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව එදා මෙදා තුර බිහි කරපු වඩාත් සාර්ථකම ආරම්භක පිතිකරුවන් අතරේ සයිඩ් අන්වර්ගේ නම ඉහළින්ම සඳහන් වෙනවා. ප්‍රවේගකාරී පිතිකරුවෙකු වූ සයිඩ් චෙන්නයි වලදී ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 194 ඉනිම ඔහුගේ දක්ෂතාවලට හොඳම උදාහරණයක්. ඔහු ක්‍රිකට් ක්‍රීඩාව තුල හොඳින් මොළය පාවිච්චි කරලා ක්‍රීඩා කළා. පරිගණක පද්ධති ඉංජිනේරුවෙක් වන සහිත මොළය පාවිච්චි කිරීම කියන්නේ අරුමයක් නම් නෙවෙයි. Taman Masters උපාධිය නතර කළේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා බවත් සයිඩ් පස්සේ කාලෙක කියලා තියෙනවා. සයිඩ් අන්වර් ආරම්භක පිතිකරුවෙකු විදිහට ටෙස්ට් තරඟ 55කදී ලකුණු 4052ක් සහ එක් දින තරඟ 247කදී ලකුණු 8824ක් රැස් කළා. උපාධිය ලැබලා ඉංජිනේරුවෙකු වෙලා ඊට පස්සේ මාස්ටර්ස් උපාධිය ක්‍රිකට් වෙනුවෙන් කැප කරපු සයිඩ් අන්වර් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේ නම් පාකිස්තානියේ වීරයෙකු විදිහටයි. අංක 4 රාහුල් ද්‍රාවිඩ්. හිටපු ඉන්දියා නායක රාහුල් ද්‍රාවිඩ්ගේ නම මේ ලයිස්තුවේ 4 වෙනි ස්ථානියට ගන්න අපි හිතුවා. ද්‍රාවිඩ් කියන්නේ හොඳ ක්‍රිකට් මොළයක්. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදිහට විතරක් නෙමෙයි ඊට පස්සේ පුහුණු කරුවෙකු විදිහට ඉන්දියා කණ්ඩායම මෙහෙවමින් තමන්ගේ ක්‍රිකට් බුද්ධිය පෙන්වලා තියෙනවා. ඔහු වාණිජ අංශයෙන් තමන්ගේ උපාධිය සම්පූර්ණ කළේ බැංගලෝර් වලදී. ඊට පස්සේ MBA උපාධිය ලබා ගන්නට අධ්‍යාපනය ලැබුවත් ක්‍රිකට් ක්‍රීඩාව හින්දා ද්‍රාවිඩ් අධ්‍යාපනය අතහැරලා තියෙනවා. ටෙස්ට් තරඟ 164 කදී ලකුණු 13288ක් සහ එක් දින තරඟ 334 කදී ලකුණු 10889ක් ලබා ගත්ත රාහුල් ද්‍රාවිඩ් කියන්නේම ලෝක ක්‍රිකට් පිටියේම පුරා වෘතයක්. අංක 3 කුමාර සංගක්කාර. මේ ලයිස්තුවට ඇතුළත් කරන්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රීඩකයා කවුද කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් ලබා දෙන පොදු පිළිතුර තමයි කුමාර් සංගක්කාර. සංග පාසල් කාලයේ පටන්ම අධ්‍යාපනයේ තරුවා. ත්‍රිත්ව විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයා වෙන්න ඔහුට හැකියාව ලැබෙනවා. උසස් අධ්‍යාපනයට නීතිය තෝරාගත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳව මාස්ටර්ස් උපාධියත් සම්පූර්ණ කරලා තියෙනවා. එතින් මේ සියල්ලම නිසා ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්මයෙකු විදිහට ලෝකේ පුරාම පිළිගැනීමට ලක් වූ ක්‍රීඩකයෙක් විදිහට නම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් එක් දින සහ 20x20 අංශ තුනේම එකම විදිහට දක්ෂතා දක්වපු සංග කණ්ඩායමේ නායකත්වයක් දැරුවා. ජාත්‍යන්තර ලකුණු 28000කටත් වඩා තමන්ගේ නම ඉදිරියෙන් ලියවා ගන්න ඔහු සමත් වෙලා තියෙනවා. වර්තමානයේ වෙනකොට සංගා ක්‍රිකට් විස්තර විචාරකේ පුහුණු කරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු විදිහටත් කටයුතු කරනවා. අංක 2 ඉම්රාන් ඛාන්. පාකිස්තානයේ තමන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ එක් දින ලෝක කුසලානියක් ජයග්‍රහණය කරලා තියෙන්නේ එකම එක වතාවක් විතරයි. 1992 පාකිස්තානීය ක්‍රිකට් ලෝක කුසලානිය ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙවන්නේ ඉම්රාන් ඛාන් විසිනුයි. ඉම්රාන් ඛාන් ක්‍රිකට් ක්‍රීඩාව තුලදී තමන්ගේ සගයන්ව මෙහෙවන්නේ බොහොම බුද්ධිමත් විදිහටයි. කණ්ඩායම තුලින් මේ සියල්ලම නිර්මාණය කරන්න ඔහු ලැබූ අධ්‍යාපනයත් විශාල පිටුවහලක් වෙලා තියෙනවා. ඔහු එංගලන්තයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන්ද දාර්ශනික ආර්ථික විද්‍යාව සහ දේශපාලනය පිළිබඳව අධ්‍යාපනය ලැබුවා. තුන් නිරියව් ක්‍රීඩකයෙක් විදිහට ඉම්රාන් ඛාන් ටෙස් සහ එක් දින තරඟ 200කට අධික ප්‍රමාණයක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළා. පසුකාලීනව ඔහු ලබාගත් අධ්‍යාපනය පාකිස්තානයේ ආග්‍රා මාත්‍ය ධූරිය දක්වා ගමන් කරන්නත් ඉම්රාන් ඛාන්ට ප්‍රයෝජනවත් වුණා. අංක 1 මයික් බ්‍රේයර්. අපි අද කතා කරන ලයිස්තුවේ පළවෙනි තැන හිමි වෙන්නේ මයික් බ්‍රේයර්ලටයි. ගොඩක් දෙනෙක් මේ නම අහලා නොතිබෙන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදිහට ලොකු දස්කමක් දක්වපු නැති නිසායි. නමුත් නායකයෙකු විදිහට නම් 70 දශකයේ අගභාගයේ බ්‍රේයර්ලට හොඳ නමක් හිමි වෙලා තිබුණා. ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව, සදාචාර විද්‍යාව වගේ විෂයන් පිළිබඳව අධ්‍යාපනය ලැබුවා. බ්‍රේයර්ලර් මේ විෂයන් නිසාම ප්‍රතිවාදීන් හොඳින් කියවීමේ හැකියාවත් ලබාගෙන තිබුණා. ඕස්ට්‍රේලියාව තුලදී ලැබූ අලුබඳුන ජයග්‍රහණය මෙන්ම 1979 දී ලෝක කුසලාන අවසන් තරගයේදී එංගලන්තයේ මෙහෙයවීමද
මයික් ප්‍රයාලි සිදු කරනු ලැබුවා. ඔහු විසින් රචනා කළ ආර්ට් ඔෆ් කැප්ටන්සි කෘතියටද ක්‍රිකට් ලොව හොඳ පිළිගැනීමක් හිමි වී තිබෙනවා. ඔහු එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේ ටෙස්ට් තරඟ 39කට සහ එක්දින තරඟ 25කට පමණයි. අනතුරුව මයික් ප්‍රයාලි මනෝවිද්‍යාත්මක උපදේශකයෙකු විදියට කටයුතු කරනු ලැබුවා.